බෙල්ලේ ඇතිවෙන වේදනාව අත්වලට හෝ පාදවලට විහිදෙන්නේ නැත්නම් අපිට ඒක ස්නායු රෝගයක් හැටියට තීන්දුව කිරීම සිදු නොකළ යුතුයි. මම අර කලින් කිව්වා වගේ ස්නායු වලට සම්බන්ධ වීමක් මේ බෙල්ලේ වේදනාවේ එනවා නම් ඒ බෙල්ලේ වේදනාව අත්පාය වලට විහිදී යා යුතුයි. අද අපි next gen නාලිකාව හරහා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බෙල්ලේ කැක්කුම් ගැන. අපි දන්නවා ස්නායු ශල්‍ය ඒකකයකට රෝගීන් පැමිණීමට හේතු වෙන ප්‍රධාන කාරණයක් තමයි බෙල්ලේ පිටුපස තියෙන කැක්කුම. බොහෝ වෙලාවට මිනිසු හිතනවා මේ බෙල්ලේ කැක්කුම එන්නේ ස්නායු රෝගයක් නිසා කියලා. නමුත් බෙල්ලේ කැක්කුම එන්නේ ප්‍රධාන වශයෙන්ම බෙල්ලේ තියෙන මස්පිඩු, ඒ බෙල්ලේ තියෙන සුෂුම්නාව, වටේ තියෙන අස්ති, ඒවයේ තියෙන ඩිස්ක්, එහෙමත් නැත්නම් ඒ බෙල්ලේ අස්ති සවි වෙලා තියෙන ඒ බෙල්ලේ අස්ති අතර තියෙන හන්දි, එහෙම නැත්නම් ඒවට කියනවා ජොයින්ට්ස් කියලා. මේවායින් ඇතිවෙන වේදනාවන් නිසා. එතකොට සමහර වෙලාවට මේවා අනතුරකින් පස්සේ ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ රැකියාව කරනකොට ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිසිම හේතුවක් නැතුව ඇති වෙන්න පුළුවන්. මේ මොන ක්‍රමයකට ඇති වුණත් මේ බෙල්ලේ වේදනාවට ප්‍රතිකාර කිරීමේදී අපි විශේෂයෙන්ම කල්පනාකාරී වියත්තේ බෙල්ලේ මස්පිඩුවල ශක්තිය වර්ධනය කිරීමට, ඒකම බෙල්ලේ අස්තිවල, එහෙමත් නැත්නම් බෙල්ලේ ඩිස්ක්වල, එසේත් නැත්නම් බෙල්ලේ තියෙන හන්දිවල නම්‍යශීලීභාවය වැඩි කිරීමට, නිවැරදි ඉරියව් පවත්වා ගැනීම වගේ ප්‍රධාන කාරණා ගැනයි. බෙල්ලේ ඇතිවෙන වේදනාව අත්වලට හෝ පාදවලට විහිදෙන්නේ නැත්නම් අපිට ඒක ස්නායු රෝගයක් හැටියට තීන්දුව කිරීම සිදු නොකළ යුතුයි. මම අර කලින් කිව්වා වගේ ස්නායු වලට සම්බන්ධ වීමක් මේ බෙල්ලේ වේදනාවේ එනවා නම් ඒ බෙල්ලේ වේදනාව අත්පාය වලට විහිදී යා යුතුයි. එසේ නැතිනම් අපි බොහෝ වෙලාවට බෙල්ලේ රෝගය නිශ්චය කිරීමෙන් පස්සේ නිසි ව්‍යායාම, නිසි පරිදි ඉරියව් පවත්වා ගැනීම වගේම බෙල්ලට මස්පිඩු ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම කිරීමත් ප්‍රතිකාර හැටියට කරනවා. මෙහෙම බෙල්ලේ තියෙන සෞඛ්‍ය නිරෝගීකම ආරක්ෂා කරොත් බොහෝ වෙලාවට දීර්ඝකාලීනව හෝ කෙටිකාලීනව තියෙන බෙල්ලේ වේදනාවන් පහසුවෙන්ම ප්‍රතිකාර මගින් සුවපත් කරගන්නට පුළුවන් ශල්‍ය කර්මයක් කිරීමෙන් තොරව. ඒක තමයි මෙතනදී අපි වැදගත් කාරණයක් හැටියට පෙන්වා දෙන්නට යන්නේ.